ජනාධිපතිතුමා මේ පිළිබඳව කමිටුවක් පත් කරලා මේ වගේ යුදමය තත්ත්වයක් ඇති වුණොත් හෝ යම්කිසි ආකාරයක ගැටලුවක් ඇති වුණොත් එක පැත්තකින් අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ව බලාගන්නේ කොහොමද? ඔවුන්ව නැවත ලංකාවට ගෙන්වා ගන්නේ කොහොමද? ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කරන්න. තෙල් සැපයුම කොයි විදියටද ක්‍රියාත්මක වෙන්නේ සහ අපේ ඛනිජ තෙල් සැපයුම, ඒ වගේම අපේ රට ඇතුලේ බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන්, ඒ වගේම ගෑස් සම්බන්ධයෙන් අපේ අනාගතයේ කොයි වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වේවිද? මේ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ආහාර පාන ලංකාවට ගෙන්වා ගැනීමේදී, ඒ වගේම අමුද්‍රව්‍ය ලංකාවට ගෙන්වා ගැනීමේදී නැව් මාර්ග, ඒ වගේම ගුවන් මාර්ග අවහිර වීම සිද්ධ වුණොත් එතනදී කොයි විදියටද අපි කටයුතු කරන්න ඕනේ කියන එක කමිටුවේ කටයුතු ඊයේ දවසේදී ආරම්භ කළා. අවම වශයෙන් ශ්‍රමිකයන් 125ක් ගෙන්නනවා කියලා හිතුවත් පළවෙනි අවස්ථාවේදීම මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඊශ්‍රායලයට ඩොලර් මිලියන 2ක ප්‍රමාණ මුදලක්, ජෝදානයට ඩොලර් මිලියන 3ක ප්‍රමාණ මුදලක්, ඊජිප්තුවට ඩොලර් ලක්ෂයක විතර මුදලක්, මේ අරමුදල් තත්ත්වයේ ඉඳලම අපි ඊයේ දවසේදී තීන්දුව තීරණ කරා මේ අය ගෙන්වා ගැනීමට කටයුතු කරන්න. ක්ෂණික දුරකථන ඇමතුම් ලබා ගන්න පුළුවන් හොට්ලයින් එකක් ආරම්භ කරන්න ඉතාමත් ඉක්මනින් ඒ වගේ තොරතුරු ලබා ගන්න. ඊශ්‍රායලයේ 12,000ක්, ලෙබනෙනේ 15,000ක්, ඊජිප්තුවේ 500ක් මේ අවට රටවල්වල ඉන්න කණ්ඩායම්. හැබැයි එහෙම නැතුව ගත්තොත් ක්වේට් රටේ විශාල ප්‍රමාණයක්, සෞදියේ තවත් විශාල ප්‍රමාණයක්, ඒ වගේ මේ ඩුබායි මේ රාජ්‍යයන් අනිත් රාජ්‍යයන් ගත්තහම අති විශාල ශ්‍රමික පිරිසක් ඒ රටවල ජීවත් වෙනවා. යම් කිසි ආකාරයක ගැටුමක් මේ ප්‍රදේශවල ඇති වුණොත් සම්පූර්ණයෙන්ම අපේ රටට එන විදේශ විනිමය ප්‍රමාණය නතර වෙන්න හෝ අඩු වෙන්න කටයුතු සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් රට ඇතුලේ ආර්ථිකයත් බරපතල අර්බුදයකට ලක් වෙන්න ඉඩ තියෙනවා. තෙල්, ගෑස්, විදුලිය නැවත බරපතල අර්බුදයකට රට යෑමේ බරපතල අවදානමක් තියෙනවා. මැද පෙරදිග පවතින යුදමේ වාතාවරණය හේතුවෙන් මෙරට ඇඟලුම් ඇතුළු ශේස්ත්‍ර රැස්සකට බාධා ඇතිවිය හැකි තත්ත්වයකුයි පවතින්නේ. ප්‍රමුඛතම ගුවන් සමාගමක් වන එයා ඉන්දියා, ෆ්ලයි ඩුබායි සහ තවත් ගුවන් සේවා කිහිපයක් ඉස්රායලයේ ටෙල් අවීව් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පියාසර කිරීම මෙන්ම එන් ගුවන් ගමන් ආරම්භ කිරීමද ලබන 8 වනදා දක්වා අවලංගු කර තිබෙනවා. ජෝදානය සඳහන් කරන්නේ ගුවන් ගමන්වලදී විනාඩි 45කට අවශ්‍ය කෙරෙන අමතර ඉන්ධන රැගෙන යන ලෙසටයි. ඒ පවතින තත්ත්වයේ හමුවේ හදිස්සි ගොඩබෑම්වලට මුහුණ දීමට සිදුවිය හැකි බැවිනුයි. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව තම වැසියන්ට දැනුම් දී තිබෙන්නේ හැකි ඉක්මනින් ලෙබනනෙන් ඉවත්වන ලෙසටයි. මේ අතර අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කරන්නේ පවතින තත්ත්වයේ හමුවේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ඉදිරි දින කීපයේදී ශ්‍රී ලාංකිකයින් ලෙබනනයේ සංචාරය කිරීමෙන් වැළකිය යුතු බවයි.